And now, live at 10. Aiwan, ekwanadat davase pawat sampindene obuvita genena live at 10 samage. Sudu namadat geunu pa 24 un sumkala wedakat siduwen pilibandawa obuva tanwat karak. Cricket ලෝක කුසලානේ දින වසර 25ක් පිරීම නිමිත්තෙන් උපහාර පිරිනැමීමේ උත්සවයක් අද සවස ශැංග්‍රිලා හෝටලේ ආරම්භ වුණා. එම උත්සවය සඳහා ලෝක කුසලානේ දින ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් එක්ව සිටින අතර ස්වර්ණවාහිනී මාධ්‍යාලය ඊට මාධ්‍ය අනුග්‍රහය සපයනවා. 1996 දී ලෝක කුසලානේ දින ශ්‍රී ලංකා ක්‍රීඩකින්ට උපහාර පිදීම වෙනුවෙන් අද සවස මෙම උත්සවය ආරම්භ වුණා. मीट सहभागिवीम संधा एवक लोक कुसलान क्रिकेट कंडायम संधा तरंकल क्रीडिकीन मेन्म ओंगे पौल्वल सामाजिक अंद एक्वसितिया මට නායකත්වය ලැබල දෙන්න පුළුවන් උනේ ඉතමත් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරපු දක්ෂ ක්‍රීඩකයෝ 13 දෙනෙක් එක්ක මට තිබුණේ මේ කට්ටියව එක්කහු කරගෙන ගමන යන්න විතරයි බඳුකර නඩුව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේක ටික වේලාවකට පෙර ඔවුන් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. 2016 වසරේ මාර්තු මාස 29 සහ 31 යන දිනවලදී බඳුකර සාපරාදී සාවද්‍ය පරිහරණය කළායයි චෝදනා එළවී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හට අද මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා. ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු අද මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටියා. එහිදී දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉසදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා. එහිදී රවි කරුණානායක මහතා සමග ඉදිරිපත් වූ සෙසු විත්තිකරුවන් වූ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ චිත්තරන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වන එස් පදුමනාභන් සහ ඉන්දික සමන් කුමාර යන අය ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල විසින් නියෝග කළා. මේ අතර මහ බැංකු බැඳුම් කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ සමුහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දී පුංචීවා අධිකරණ නියෝගයකට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 21 වනදා අධිකරණයට දැනුම් දී තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් ඇති හේයින් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා අතනඟුඩගත් බව අමාත්‍ය සරත් විරසේකර මහතා පවසනවා. කොළොන්නාවේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවට ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා පසුකීය 10 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා. එම ප්‍රකාශය මහත් ආන්දෝලනයට ලක් වූ අතර ඊට විරෝධය පළ කරමින් පොලිස් මුලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පාර්ශව කිහිපයකින් පැමිණිලි ඉදිරිපත් කරනවා. ඒ අනුව අසත් සාලි කරලද ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහයේ සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව දක්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව ඊයේ සවස කොළුපිටිය ප්‍රදේශයේදී අසත් සාලි අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළා. මේ අතර රඳවාගෙන ප්‍රශ්න කරන අසත් සාලි මහතාගේ මෝටර රථයේ තිබී විදේශීය නිෂ්පාදිත ගිනියවියක් සහ ජීව උණ්ඩද සොයාගෙන තිබුණා. අද කොළොන්නාවේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය සරත් වීරසිකර මහතා හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා අතරඟුට ගැනීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. අසත් සාලි හිටපු ආණ්ඩුකාරවරයා අතරඟුට ගත්තේ මේ පාස්කු පහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් තියෙන නිසා.
අකන්නව සිදුවන වන අලි උව දුරට විසඳුම් ඉල්ලා වල්සපුකල ගොවීන් ආරම්භ කළ සත්‍යාග්‍රහයට දින 60ක් ගතවදී ඊට සහාය පළ කරමින් මහියංගනේ ගොවීන් පිරිසක්ද අකන්න සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. අලිමිනිස් කැටුමට සම්බන්ධ අවාසනාවන්ත සිදුවීම් මෙරට විවිධ ප්‍රදේශවලින් දෛනිකව වාර්තා වෙනවා. ජනතාව මෙන්ම අලියතුන්ද මෙම ගැටලුවේදී වින්දිතයන් බවට පත්ව සිටිනවා. මීට විසඳුම් ඉල්ලා ජනතාව වරින් වර උද්ඝෝෂණ උපවාස මෙන්ම සත්‍යාග්‍රහද පැවැත්වුවා. මේ ආසන්නතම සිද්ධිය වූයේ හම්බන්තොට අලි කල්මනාකරණ රක්ෂිතේ ගැසට් කර දෙන ලෙස සහ ඉල්ලීම් කීපයක් මුල් කරගෙනමින් සූර්යය වැව වල්සපුගල ගොවීන් සත්‍යාග්‍රහයක් ආරම්භ කිරීමයි. අදාළ සත්‍යාග්‍රහයට අදට දින 60ක්. අද දින සත්‍යාග්‍රහයේ නිරත වන ගොවීන් පිළිබඳව සොයා බැලීමට දකුණු පළාත් හිටපු විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසක්ද පැමිණියා. මෙතර වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යාග්‍රහයට සහාය පළ කරමින් සහ මහියංගන ප්‍රදේශයේ පවතින අලිමිනිස් ගැටුමට ස්ථිර විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් මහියංගනේ නගරයේදී අකණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. මෙම අකණ්ඩ සත්‍යාග්‍රහය සඳහා මහියංගන ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක සහයද හිමිව තිබෙනවා. අපි දැනට අවුරුදු 10කට විතර කලින් ඉඳලා අපේ ගොවි සංවිධාන 15ක් විතර එකතු වෙලා මේ වනාලි ප්‍රශ්නයට විසඳුම් දෙන්න කියලා ආණ්ඩු දෙකටම අපි බල කරලා උද්ඝෝෂණ කරලා තිනවා ඉල්ලීම් කරලා තිනවා. නමුත් දැන් අවුරුදු 10ක් වෙනවා අපට තාමත් මේ වනාලි ගැටලුවට විසඳුම් නැහැ. දැන් අවුරුදු 65ක් වෙනා මගේ වයස. වයසේ හැටියට නෙමෙයි ඉනි මං තියාගෙන ඉනි මං උඩ නඟලා ගස් උඩ නඟලා පැල්වල පැල් රකින්නේ මගේ සත්‍ය විදියට නෙමෙයි මං වීර්යය කරන්නේ. කවුරුත් මෙහෙනෙමුත් මේ තරේ තුන් කාලක් කෑවා. ගණ්ඩ දෙයක් නැහැ මට. අපට මේ අලින්ගෙන් ප්‍රශ්නේ විසඳලා දෙන්නයි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ. නිසා මේ අකන්න සත්‍යග්‍රහය උපවාසයක් දක්වා ඒ උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා අරන් යන්න එපා කියන පණිවිඩය අපි මෙරටේ පාලකයන් දෙනවා. එළඹෙන උත්සව සමයේ COVID-19 පැතිරීම වළක්වා ගැනීම සඳහා ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ අතර අද දිනේ මෙරටින් ආසාදිතයින් 286 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 88810 දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ ආසාදිත මරණ 3ද සමග සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 537ක්. කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීම පසුගිය මාස දෙකට සාපේක්ෂව යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීමද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. උත්සව සමයේ සංචාරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ වගේ රටකට සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පැනවීම හරි රට ලොක්ඩවුන් කිරීම හරි ප්‍රායෝගික නොවන බව අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි අපේක්ෂා කරන්නේ වගකීමෙන් යුතු මහජන හැසිරීමකින් මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක. එළඹෙන උත්සව සමයේ COVID-19 පැතිරියාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පසුගිය අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේ පාර එවැනිම තත්ත්වයක් නැතිවත් පුරුදු පරිදි කරන උත්සව යම්කිසි තාක් දුරට අවම කරගෙන කරගන්න හැකියාවක් තිබෙනවා නම් රටේ ඉදිරි මාස කිහිපය වැදගත් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේ විවිධ ප්‍රභේද එනවා කියන රටට ඒ අනුව අවශ්‍ය සෞඛ්‍යමය උපදෙස් ඉදිරි සතිය තුළ දෙක තුළදී ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ලබනවා. මේ අතර ප්‍රථම වරට අද දකුණු පළාතේ COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ කෙරුණා. ඒ ඊයේ සහ පෙරේදා කොටපළ සහ මොරවක ප්‍රදේශවලින් ආසාදිතයන් 81 දෙනෙකු වාර්තා වීමත් සමග ඇති වී තිබෙන අවදානම් තත්ත්වය හේතුවෙන්. ඒ අනුව වැඩි අවදානමක් වාර්තා වී ඇති කොටපළ ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂියේ මෙදේරිපිටිය ග්‍රාම නිලධාරී වසමේ සහ මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කුට්ටාෂියේ එන්නත් කිරීම අද සිදු කෙරුණා. මේ අතර ත්‍රිකුණාමල නගරයෙන් ආසාදිතයන් 54 දෙනෙකු අද වාර්තා වුණා. සෞඛ්‍යංශ පැවසුවේ ත්‍රිකුණාමල නගරයේ වෙළෙන්සල් ආශ්‍රිතව පෙරේදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි. එන් 30 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයෙන්. භගවන්තලාව නෝඩ් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකුට COVID-19 ආසාදිනේ වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මේ හේතුවෙන් ප්‍රාදේශීය සභාව తాවකාලිකව වසා දැමුණු බවයි. මීට පෙර නෝඩ් ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුට COVID-19 ආසාදිනේ වී තිබුව අතර අද ආසාදිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් ඔහුගේ ආසාදිතයන් බවද සෞඛ්‍යංශ පැවසුවා. බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පසුගිය 14 වෙනිදා අහඹු සහ පළමු ආශ්‍රිතයන් 190 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරුණු අතර ඉන් 23 දිනක ආසාදිතයන් බවට අද හඳුනා ගැනුණා. මේ අතර බදුල්ල පොලිස් ස්ථානයේ සේවාස පුහුණුව සඳහා පැමිණි පොලිස් නිලධාරීන් 8 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍යංශ පැවසුවේ.
රටවටා තවත් පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. 100% ශ්‍රී ලාංකික කුරුඳු වලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නව උත්පාදන කුරුඳු සිගරට්ටුව ජනගත කිරීම අද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. මේ නිෂ්පාදනයේ මම යොමු කළා මේ රස පරීක්ෂකවරයාට රජයේ රස පරීක්ෂකවරයාට එතුමාගේ වාර්තාව තියෙනවා කිසිම ඒ කියන්නේ බැරලෝ හෝ දුම්කොළෝ හෝ එහෙම කිසිම දෙයක් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ කියලා. නිකුටින් නැහැ කියන එක ඒ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙනවා. මේ නිෂ්පාදනයේට වෙළඳපොළට යන්න අවශ්‍ය කරන ඒ හැම සහතිකයක්ම ලැබිලා තියෙනවා නේ. නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ අත්තරංගුඩගත් ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක ඉදිරිසිංහ, නාලක ඉදිරිසිංහ, දීපා ඉදිරිසිංහ සහ අසංක ඉදිරිසිංහ යන අය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනවා. පසු එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් දෙනා මාර්තු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මස්කිලිය බ්‍රවුන්ස්වික් වතුයය ආසන්නයේ පිහිටි වතු නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් නිවාස 20කට පමණ හානි සිදු ඇති අතර පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට අවතන් වී ඇති බවයි අපවාර්තා කරු පැවසුවේ. ඊයේ පසුරුවේ පාලින්ද නුවර චතුරාණ ප්‍රදේශය හරහා මාගේ දැඩි සුළං සමග ඇදහැල්ලු මහවැසි හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. වසා දමා ඇති සියලු විශ්වවිද්‍යාල වහම විවෘත කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පාගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා. එසමගින් ලයිව් ඇට් 10 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.